හරි පොඩි ගැටලුවක් ආවද? හරි. හරිනේ. හරි බලමු පොඩි මම හිතන ස්පේස් එක යවුලක් ආවා. හරි මෙමරි ෆුල් වෙලා වගේ පටලයක්. හරි බලමු. රිමෝට් රෙකෝඩින් එක පාට් දෙකකට වදි බලමු කොහොම වෙයිද දන්නේ. හරි. එතකොට දැන් මෙතන පොතේ දැන් ඊළඟ අවස්ථාව. හරි. මේකේ අපෙන් නව අහනවා මොකද මේ අවස්ථාව සඳහා නව FS dash ඵලයේ W වැසුරෙන් සොයන්න. හරි. ඊට මෙතනත් කෙලින්ම බල ගුණන ගත්තනම් හරිනේ. හරි. ගුණන ගන්න නව FS බලයේ P වටා නව ගුණන ගන්න. P ලක්ෂ්‍ය වටා ආයි ගුණන ගන්න. හරි. P වටා දක්ෂිණාවර්ත ගුණන FS dash වරක් ලම්බ දුර 7යි ධන W වල කියන්නේ දශම 2යි W නේ වරක් 6යි දශම 2යි 5යි නේ සමානයි වාමාවර්ත ගුණනේ W ගෙන් එන්නේ 10යි W වල. හරි. උදේ ඔතනින් ඔයාලට සුරු කරගන්න පුළුවන්. ඔතන එනවා පොතේ FS 9 අගයට FS dash 1යි දශම 2යි 5යි W. ඉහත වීහි විස්තර කරන හේතු නිසා අර කරගහද්දී FS බලයේ විශාලත්වයේ සිදුවන අඩුවීමේ ප්‍රතිශතය. එතකොට දැන් අඩුවීම ගන්න පුතේ මුල් එකට සාපේක්ෂ වෙයි. මුල් FS අගේ කීයද? මුල් FS අගේ ආවේ 2W. 2W ගෙන් මුදු කරන්න දැන් අගේ මොන අඩුවීම. ඔක බෙදන්න ඕනේ මුලින් තිබ්බා කියන අඩුවීමේ භාගය. ලියලා ඔක ප්‍රතිශතයක් කරන්නේ 100%ෙන් වැඩි කරන්න. මේ දෙකෙන් අඩු කරලා මුල්ලාගෙන් බෙදලා 100%ෙන් වැඩි කරනවා. එතකොට මෙතන සුරු කරලා බලන උත්තරේ 37.5ක් වගේ උත්තරයක් එන්නේ. 37.5ක් වගේ උත්තරයක් එන්නේ. හරි මුලින් තිබ්බා ගේන් දැන් අගේ අඩු කරාම අඩුවීම මුල්ලාගේට සාපේක්ෂව නේ අහන්නේ. මුල්ලාගේ යටි ලියන්න ඕනේ. WW උඩයට ඒක කැපෙනවා. හරි ඊළඟට මම දැන් ඇවිදින සීන් එක අහන්න ඊළඟට කණික පොලේ හිට ගන්න එක ඉවරයි. කරගහන එකත් හරි ඒකත් ඉවරයි. දැන් ඇවිදිද්දී පොතේ අපි කකුල නිකන් අර දෝලණය වීමක් වෙන්නේ මේ උගුල් සන්ධිය වට. හරි. එතකොට මෙතන සිද්ධියක් නිකන් දීලා තිනවා රෝම ඉලක්කන්න එක දණ්ඩක් වගේ සලකන්නලු එල් දිග කකුල කිව් ලක්ෂයේ හරහා හය රූප බලන්න. මේ එතකොට කකුල නිකන් අපි පියවරක් කරද්දි මෙතන ඉඳන් මෙහාට යද්දි නිකන් දෝලණය වීමක් වගේ සලකන්න පුළුවන් මේ කකුල. හරි කකුල. මේ දෙන්නේ Q. ලක්ෂ්‍ය. Q. හරි. තොර මෙතන සිරස් රේඛාවක් ගහලා මේ කෝණේ තීටා බර කකුලේ බර WL WL කියලා කියන්නේ ඕනනම් කාට හරි දශම දෙකයි W කියලා ගන්න පුළුවන්. ඒක මේ ඇවිදින් ගියයි කකුල. කකුල ඇවිදින් ගිහින් මේ උගුරු සන්ධිය වටා නිකන් මෙහෙම දෝලනයක් වගේ සලකන්න පුළුවන්. කකුල පියවරක් තියද්දි නේ පැද්දෙනවනේ. හරිද? කකුල දිග L. හරි. දෙලිකා මෙයා නිකන් හොඳ නෑ. මේක අහලා තිනවා මොකද්ද? අවස්ථිති ඝූර්ණියයි කකුලේ අවස්ථිති ඝූර්ණියයි. මෙයාගේ නිකන් කකුල චලනය වෙන ඔය මොහොතේ කෝණික තරණයෙන් මෙතන නිකන් දණ්ඩක් කොහොම විවර්තනය කරලා නේද නිකන් අතේ ඇරියාම නිකන් පැද්දෙන්න ගන්නේ මේ කකුලේ බර නිසානේ. හරි මම මේ පැත්තට දානවා ටෝ සමානයි අයිය අල්පා කකුලට. ඒක බල ගුණය හදන්නේ මෙන්න මේකෙන්. මෙන්න මේ W L බලින්. ඒක ලම්බ දුර දාන්නේ මෙතන Q වටාන දාන්නේ මම ටෝ සමාන අයිය අල්ප මෙන්න ලම්බ දුර. මේක L කින් භාගයයි L බෙදීම 2යි කුටි කෝණික කෝණයන්නේ මේක තීර නම් මේක තීරක් ලම්බ දුර. එතකොට L බෙදීම දෙක වරක් මොකද්ද මෙන්න L බෙදීම දෙක වරක් sin ඊට කියලා ගන්න පුළුවන් නේ කුටි කෝණික කෝණයන් නිසා
එළිවෙදීම දෙක වරක් සයින් තීටා. අවශ්‍ය ත්‍රිකෝණයයි කෝණික ත්‍රිකෝණයයි. ඔතනින් උක්ත කරගන්න හරිද? අහන්නේ ඇල්ෆා. ඇල්ෆා උක්ත කරා නම් හරි. ඔබට මෙතන කාට හරි ඕන නම් දශම දෙකයි W ගන්න පුළුවන්. නැත්නම් අවුලක් නෑ. ඔබට W L L sin theta යට දෙකයි I. දණ්ඩ කාලාවර්තයෙන් දණ්ඩ කියන කකුල නිකන් දණ්ඩක් වගේ උපකල්පනය කරාම එක වටයක් කොහොම පැද්දෙන්න ගතවන කාලය. හරි ඒක ලියන්න පුළුවන්ලු L දිගටි ඒකාකාර දණ්ඩක් සඳහා මොකද T සමානයි 2 pi වරක් රෝමි ලකන් 3 හරි රෝමි ලකන් 2 වර්ගමූල 2 L බෙදීම 3 කි. ඉතින් මේකේ ආවර්ත කාලය කොහෙන්ද තියෙන්නේ? 2 pi pi ට දාන්න 3 pi වලගේ 3 කියලා ගන්න දෙවරක් 3 වර්ගමූල දෙවරක් L කියන L 0.9 මෙදී 3 chi 10 යි. මෙතන කාලාවර්ත එනවා තත්පර 0.6ක් නේද? තත්පර 0 නෙමෙයි 1.5ක් එන්නේ. හරි එක වටයක් කොහොම පැද්දෙන්න කාලය. ඉතින් මේක අන්තිමට කියනවා පුතේ පුද්ගලයේ පැවිදිද්දි ඔය දෝලන කාලාවර්තයට සමාන කාලයක් ලැබෙන වේගයට සමානයිලු කකුලේ චලනය වන වේගනේ. පුද්ගලයෙකුට ඇවිදීම සඳහා ඉතාම පහසු වේගය වන්නේ පාදවල දෝලන කාලාවර්තයේ ඉහත සීවල දෙකේ ලබාගත් දෝලන කාලාවර්තයට සමාන වූ විට ලැබෙන වේගයයි. හරි එතකොට 0.9 මීටර දෙකින් යුත් පාද සහිත පුද්ගලයෙක් ඇවිදින විට ඔහුගේ පාදයක් පොළව ස්පර්ශ කරන අනුයාත ස්ථාන දෙකක් අතර දුර 0.9 මීටර වේගින් ඔහුට අදාළ වඩාත්ම පහසු වේගය අහන්න. ඉතින් S සමාන UT දාලා ගන්න. රෝමි ලකන් 3 S සමාන UT. ඒතර S කියන්නේ 0.9 මීටර. වේගයෙන් යහන් U. මෙතන ආවර්ත කාලයේ ඉතිදී කියන්නේ එක වටයක් පැද්දෙන කාලය නිසා මෙතන දාන්න 1.5 දෙකෙන් බෙදලා. හරි. ඔතනින් වාට සුන් කරලා උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඒක හොඳ ගානක් පේපර් එක එතනින් ඉවරයි. අපි අපි ඊළඟ සතියේ අද සෙකන්ඩ් ඊළඟ පේපර් එක මේකේ දැන් මොඩල් පේපර් සෙට් එකක් දිගටම යනවා. ඊළඟ මොඩල් පේපර් එක ඩිස්කෂන් එකෙන් හම් වෙමු. හරි ඒක ෆිසිකල් ලියන්න පුළුවන් පේපර් එක ගම්බහ සිසිප් එකේ අවස්වර වල. ඊට පස්සේ ඔන්ලයින් ආයත කැමති ටයිම් එක ලියලා සබ්මිට් කරන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ මොඩල් පේපර් එකෙන් හම් වෙමු.